කොට්ටාසේ මැතිවරණ ප්‍රතිඵලය කොට්ටාසය තුළම ගන්න කිරීමේ සූදානම මේ වෙනකොට මැතිවරණ කොමිසම තුළ තිබෙනවා. නිසා මැතිවරණයේ නනතුරුව ජයග්‍රහණයේ පරාජය කවුරු ලැබුවත් ඒ කොට්ටාසය තුළ ගම තුළ ගැටුමක් ඇති නොවන ආකාරයට කටයුතු කිරීමේ වගකීම ඒ කොට්ටාසයේ සියලුම ඡන්දදායකයන්ට පැවරෙනවා. ඒ කොට්ටාසයේ සිටින සිවිල් සංවිධාන බලවේග වලට පැවරෙනවා. ඒ කොට්ටාසයේ ජීවත් වෙන ආගමික නායකත්වයට පැවරෙනවා. ඒ මැතිවරණයේ අවසන් වුණාට පස්සේ ඔබේ ගමෙන් ඔබේ ඡන්ද පොලෙන් කිසියම් ගැටුමක් මත ඇති වුණොත් පරාජය විඳ දරා ගන්න බැරි කෙනෙක් යම් ගැටුවක් ඇති කරගත්තොත් ඒක සමනය කිරීමේ වගකීම සිවිල් නායකත්වයට පැවරෙනවා. ඒ වගේම ආගමික නායකත්වයට පැවරෙනවා. ඒ වගේම පක්ෂ අපේක්ෂකයෝ වග බලා ගන්නට ඕනේ ඡන්ද පොල තුලදී කිසිදු ගැටලුවක් ඇති නොවන ආකාරයට තමගේ ඡන්දදායකයන් හසුරුවා ගන්න. ඒ නිසා අපි විශ්වාස කරනවා පෙබරවාරි 10 වෙනිදා තියෙන පළාත් පාලන මැතිවරණය ගැටුම්කාරී තත්ත්වයන් වලින් ප්‍රචණ්ඩකාරී තත්ත්වයන් වලින් තොර සාමකාමී මැතිවරණයක් බවට පත් කරගන්නට මේ රටේ සියලු පුරවැසියන් මැතිවරණ කොමිසමටත් පොලිසියටත් සහයෝගය ලබා දෙයි කියලා.